එතකොට ඔය ප්‍රෝග්‍රෑම් වල ඒවයි සම්බන්ධතාවයත් අපිට ලබා දෙන හැම හේගින්ම හැම දෙයකම උපකරණ වල ඒ භාගය මේ වගේ ඒ දේවල් ලබා දෙනවා. ඉතින් ඒ හින්දා ගැටලුවක් නැහැ. තාක්ෂණික උපදෙස් දෙනවා. රජයේ සම්වර්ධන බැංකුවක් හැටියට මේකේ වැදගත්කම අපි අවබෝධ කරගෙන අපි සියලු දෙනාම එකතු වෙලා වයඹ පළාත තුල මේ සඳහා කමිටුවක් පිහිටවගෙන මෙම ජීවායු තාක්ෂණය මේ කටයුතු ප්‍රචලිත කිරීමේ කටයුතු අපි ඇත්තරම දැන් ආරම්භ කරගෙන ඉතාමත් හොඳින් පවත්වාගෙන යනවා පළාත තුල. මේ කාලය තුල අපි ණය යෝජනා ක්‍රම කීපයක් සලකලා ලබා දීලා තියෙනවා. මේක ඉදිරියට ක්‍රියාත්මක කරගන්න අපිට ඇත්තරම අවශ්‍ය වෙනවා. මේ අපේ මුළු දිවයින පුරාම බැංකු ශාඛා 272ක් තියෙනවා මුළු රටම ආවරණය වෙන විදිහට. ඒතර මේ බැංකු ශාඛා 272 හරහා අපිට පුළුවන් වෙනවා මේ කටයුත්ත ඉතා මැනවින් ව්‍යාප්ත කරන්න. මේක ඇත්තරම ඉතාමත් පහසු වෙන් කරන්නට පුළුවන් මුළු ලංකාව පුරාම මේ ව්‍යාපෘතිය ඇත්තරම අපිට ක්‍රියාත්මක කරන්න. මේ සඳහා ප්‍රතිපත්තිමේ තීන්දුවක් පමණයි අපිට ගන්න තියෙන්නේ. ඒක අපිට ගන්න පුළුවන් මුළු ලංකාව පුරා ක්‍රියාත්මක කරන්නට අපි ඇත්තරම මේ සඳහා සූදානම්. මම හිතන්නේ මේ වෙනකොට අපි පළාත් බලශක්ති සැලැස්මක් හදලා තියෙනවා. ඒක තුළින් අපි ක්‍රියාත්මක කරන්න හදනවා මේක නීතිගත කරන්න. ඒ කියන්නේ බයිලෝස් හැටියට අපි නීතිගත කරන්න. දැනටමත් අපිට කීපයක් අපේ තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ඌරු කොටු, කුකුල් කොටු, ඌරු කොටු වගේ දේවල් වලට අනුමැතිය දෙන්න අනිවාර්යෙන් බයෝගෑස්යක් තියෙනවා. ඇයි ඒක කුස්සියට බැරි? අපි කුස්සියනොත් එළියට දාන්නේ අපද්‍රව්‍ය. ඒ නිසා මේවා බයිලෝස් වලින්ම අපිට දීගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඊට ප්‍රථම මිනිස්සුන්ට මේක අවේලබල් වෙන්න මේ ටෙක්නොලොජි එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක සඳහා මිනිස්සු දැනුවත් කරන්න ඕනේ, මිනිස්සු ට්‍රේන් කරන්න ඕනේ. එහි අංගෝපාංග ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක තමයි මූලික වශයෙන් අපි දැන් බලාපොරොත්තු වෙන්නේ පළාතක් හැටියට. ඒතර මේවා අපිට යුනිවර්සිටි එකකවත් ටෙක්නිකල් කොලෙජ් එකකවත් කොහෙවත් මේක පිළිබඳ උගන්වන්නේ නැහැ. ඒ හින්දා මේක සඳහා ඇත්තටම පීපල් ඉන් නීඩ් ආයතනය නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එක අපිට මහඟු පිටුවහලක් වුණා අපේ හැමෝම දැනුවත් කරන්න සහ ට්‍රේන් කරගන්න. ජීවාය ක්‍රමවේදය තමයි ක්‍රියාවලියක් හැටියට අපි අපද්‍රව්‍යයක් ඇතුළට දාලා ප්‍රයෝජනවත් ද්‍රව්‍ය දෙකක් එළියට ගැනීමේ ලෝකේ තියෙන එකම ක්‍රියාවලියක් හැටියට අඳුනන්න පුළුවන්. ඉතින් අපි ලංකා ජීවායු සමිත් සංගමය පිහිටෙව්වේ ලංකා LBA ලංකා බයෝගෑස් ඇසෝසියේෂන් එක පිහිටෙව්වේ මේ මූලික අරමුණ ඇතුව ලංකාවට ජීවායු එක ජීවායු හරහා රටේ ආර්ථිකයට යම්කිසි විදියට දායකත්වයක් දරන්න ලංකාවේ තියෙන දැබෙන ප්‍රශ්නයක් වෙන අපද්‍රව්‍ය සම්බන්ධ කරගෙන ඒ අපද්‍රව්‍ය නැවතත් පරිසරයට ප්‍රතිචක්‍රීය කිරීමෙන් පසුව නැවතත් පරිසරයේ ප්‍රයෝජනවත් වන ක්‍රියාවලියන් දෙකකට බලශක්තිය සහ කෘෂිකර්මය කියන ක්‍රියාවලියන් දෙකකට යොමු කිරීමේ අභිප්‍රායයන් තමයි. ඉතින් අපිට අගය කරන්න පුළුවන් වසර 3ක් පමණ කාලයක් තිස්සේ විශේෂ සහයෝගයක් ලබා දුන්නා LBA ආයතනයට ජනතාක්ෂන් සහ පීපල් ඉන් නීඩ් එක. ඉතින් අපි අද දකිනවා කාලගුණ විපර්යාස ඒ සම්බන්ධ ඔක්කොම නිසා ජීවායු වලට ජීවායු ක්‍රියාවලියට විශේෂ කැමැත්තක් ඒ වගේම යොමු වීමක් ලෝකයේ පුරා දක්නට ලැබෙනවා. අපිට පෙන්වන්න පුළුවන් ජීවායු හරහා වාහන දුවන එක, ඒ කියන්නේ ලංකාවට හරි මුලදි කිව්වා වගේ විශේෂයෙන්ම ගොඩක් ප්‍රයෝජන ලබාගත හැකි ක්‍රමවේදයක්. ඉතින් මම හිතන්නේ අපි හැමෝගෙම වගකීම ඒකෙන් ගත යුතු ප්‍රයෝජනය සමාජයට ලබා දීමට කටයුතු කිරීම. Biggest achievement definitely of the project was to get the engagement of 5 of the provinces that currently are very active with their committee for the provincial biogas program, and that we expect that they can join and form a national association that can continue the work that was done in the previous 3 years. Through our project we were able to convince our the general public mostly about the impact of climate change, and now we made them aware of the biogas technology, how it would help to mitigate climate change. So now the general public is now aware of the climate change, the greenhouse gas emissions, how they can contribute to mitigate that, which was I think a success of the project. ඇත්තටම මේ ආර්ථික තත්ත්වය බොහොම හොඳයි. ඊට වඩා ඉතින් මේ අපේ රටට ලොකු සේවයක් වෙන දේ හින්දා ඒක ඇත්තටම ප්‍රුප්තිමත්. It's exactly the example of what we like to promote. We know that there will be a growth in population and consumption, so the waste management tackled with that new technology will allow us to cope with these issues. So it's a very important project that we would like to work on with other partners. We will be the main donors, so I'm very happy for that.
Biogas technology is one of the keys for Sri Lanka to adopt sustainable consumption and production practices while mitigating and adapting to climate change. විශේෂයෙන් අපි මේ ජීවවායු තාක්ෂණ ව්‍යාපෘතියට සම්බන්ධ වුණේ මීට වසර 3කට විතර ප්‍රථම. මේ ව්‍යාපෘතිය අතරම අපි පටන් ගත්තේ බස්නාහිර පළාත තුල. මේ සඳහා ජනතාක්ෂණ ආයතනය, ඒ වගේම පීපල් ඉන් නිඩ් ආයතනය, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, රජයේ සතු සංවර්ධන බැංකුව හැටියට අපි සියලු දෙනා එකතු වෙලා බස්නාහිරින් පටන් ගත්තු මේ ව්‍යාපෘතිය අපි ඉතා සාර්ථකව මේ වසරේ වයඹ පළාත තුලත් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. රජයේ සම්වර්ධන බැංකුවක් හැටියට මේකේ වැදගත්කම අපි අවබෝධ කරගෙන අපි සියලු දෙනාම එකතු වෙලා වයඹ පළාත තුල මේ සඳහා කමිටුවක් පිහිටවගෙන මෙම ජීවවායු තාක්ෂණය මේ කටයුතු ප්‍රචලිත කිරීමේ කටයුතු අපි අත්තරම දැන් ආරම්භ කරගෙන ඉතාමත් හොඳින් පවත්වාගෙන යනවා පළාත තුල. මේ කාලය තුල අපි ණය යෝජනා ක්‍රම කීපයක් සලකලා ලබා දීලා තියෙනවා. එතකම් මේ සඳහා විශේෂයෙන් මම සඳහන් කරන්න ඕන අපි අත්තරම මේකෙදි මේ කිරිගොවීන් නැති කරන ගොවීන් සඳහා අපි 6% වගේ සුළු පොලියකට මේ ව්‍යාපෘතිය යටතේ ණය ලබා දෙනවා. එතකම 8% වගේ පොලියට අපි ව්‍යාපෘතියක් තිබුණා. නමුත් ඒ ව්‍යාපෘතිය මේ වෙනකොට 12.31 කින් අපි නතර වුණා. 8% පොලියට ඒ ව්‍යාපෘතිය යටතේ අපි ණය කීපයක් ලබා දුන්නා. ඒ අනුව මේ ව්‍යාපෘතිය මේ වයඹ පළාත තුළ ප්‍රචලිත කිරීම සඳහා අපි සියලු දෙනාම එකතු වෙලා මේ සඳහා පළාත් සභාව, කෘෂිකර්ම අමාත්‍යාංශය, ඒ හැම අංශයකින්ම අපිට දායකත්වය ලබලා දෙනවා. ඒ අනුව අපි මේ ව්‍යාපෘතිය ඉදිරියට ප්‍රචලිත කිරීමට අවශ්‍ය සියලුම කටයුතු සිදු කරන්නට අපි අධිසම් කරගෙන මේ කටයුත්ත මේ පළාත තුළ නෙමෙයි මුළු ලංකාව පුරාම ව්‍යාප්ත කරන්නට හැකි ව්‍යාපෘතියක් ලෙස සලකලා අපි සියලු දෙනාම උත්සාහ කරනවා මේ ව්‍යාපෘතිය ඉතාමත් හොඳින් මුළු රට පුරාම දියත් කිරීමට අපේ බැංකුව සමග. මේක ඉදිරියට ක්‍රියාත්මක කරන්න අපිට ඇත්තටම අවශ්‍ය වෙනවා මේ අපේ මුළු දිවයින පුරාම බැංකු සාකා 272ක් තියෙනවා මුළු රටම ආවරණය වෙන විදිහට. ඒතර මේ බැංකු සාකා 272 හරහා අපිට පුළුවන් වෙනවා මේ කටයුත්ත ඉතා මැනවින් ව්‍යාප්ත කරන්න. මේක ඇත්තටම ඉතාමත් පහසු වෙන් කරන්නට පුළුවන් මුළු ලංකාව පුරාම මේ ව්‍යාපෘතිය ඇත්තටම අපිට ක්‍රියාත්මක කරන්න. මේ සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවක් පමණයි අපිට ගන්න තියෙන්නේ. ඒක අපිට ගන්න පුළුවන් මුළු ලංකාව පුරා ක්‍රියාත්මක කරන්නට අපි ඇත්තටම මේ සඳහා සූදානම්. මම මහත්තයා මේක මේ මුලින්ම ට්‍රැක්ටරින් හැවා. ට්‍රැක්ටරින් හාලා පැවිල්ලත් එක්ක තිබුණේ. පැවිල්ලත් එක්ක වතුර ආපු ගමන් ට්‍රැක්ටරින් නිකන් රොටරි කරා. රොටරි කරලා ඉවරලා අර බයෝගෑස් එකේ අර උඩ ඉතුරු වෙනවානේ කට්ටේ වගේ ගොම වගේ. ඕක දැම්ම බැරල් එකකට එකතු කරලා තිබ්බේ මං. ගෙනල්ලා දැම්ම හාල් ඉවරලා මේකට. හැමතැනටම හාල් ඉවරලා හැමතැනම අර ගොඩ ගොඩ වල හැමතැන වැටෙන නිසා. දවස් 5ක් හෝ 6ක් ගියා ආයි රොටරි කළා. ආයි දෑත රොටරි කළා. ඒ කියන්නේ එතකොට නොවැම්බර් මාසේ 5 වෙනිදා වගේ. නොවැම්බර් 8 වෙනිදා වැපරුවා. මම හැබැයි ඒ වෙලාවල් දැම්මේ ඒකේ විතරයි. ඒ බයෝගෑස් මේ වටික විතරයි. එදා ඉඳලා මේ අද වෙනකම්ම ටිකටම මේ විදිහට මේ ගොයම් පූදිනකම්ම දැම්මා. ඉසි 8යි. සමයි 30. පළා 30ක් තියෙන එක ගොයම් ගහින් දාලා. ලෙඩත් අඩුයි. ලෙඩ අඩු මේ ලෙඩ ඇත්තෙම නෑ. ඇත්තර මහත්ත මට වියදම් වෙලා තියෙන රුපියල් 5000යි. ට්‍රැක්ටරේ කුලිය විතරයි. හාන්න ගිය කුලිය විතරයි. අයි සේරම මම තනියෙන් කරේ. ඉතින් මේ දැන් එච්චරයිද රුපියල් 5000යි. ඇත්තරම මේ වෙලේ මිනිස්සු ඇත්තරම දැන් මේ පෝර දාන එකෙන්ට වැඩිය මේක මම නම් කියන්නේ මේක තමයි හොඳම වැඩේ දැන් මේ. අපි සල්ලි යන්නෙත් නෑ. ප්‍රයෝජනෙත් තියෙනවා. මේ මේක බාන මේලියද්ද. මේලියද්ද වී හරියන්නේ කොහොම මේ ගොඩ ලියද්ද. මේක වතුරෙන්නේ නෑ. ඒකට පොඩ්ඩේ හැම වැච්චකම් පොළොව පැලින නවතින්නේ. පොළොව වේලෙන්නේත් නැහැ මේ වතුරට. බය වතුරට පොළොව වේලෙන්නේ නැහැ. පොළොවේ තෙත ගතිය තියෙනවා. වටි කට්ටිය කැමති නැහැ මේව නැහැ නේද? මේ ඇත්තෙත් නැහැ ඒගොල්ලෝ ඉතින් ලේසියට වැඩි පෝර දාන එකනේ කැමති ඉතින්. කඩේට ගියා පෝර්ටික් ගියක් දැම්ම මේ අරගේ. කැමති නැහැ කියන්නේ කට්ටියට කියනවා කිව්වට ඉතින් ඒ අරක තමයි ලේසි රස්සාවට ගිහිල්ලා ආව ඉරිදණිවාඩු.
Before having biogas, we have managed the organic system by open dumping system by our Sri Lanka municipal system in Kandy, and we have given for the some farms, some items for the farms. After installing the biogas system, really we have the man management system. For example, if there are 5 people, we get about 2 people to work now. And environment is very clean, no bad smell or whatever, and it's very cheap. Normally we get, now for example, for the kitchen from the morning to evening, about 4 to 5 cylinders day for a day we used to use it. But when you're using the biogas system, we are not using any normal gas system. Really, my colleagues, some hotels we have been advised, so they are going on it to, they're researching about what is biogas. So they are coming into our hotel and then watching out what is happening from the biogas. They are researching what is the biogas and the consumption. When speaking about JetInBlue, we have taken numerous environmental friendly initiatives. Few of these main initiatives include our projects with regards to water management, wastewater management, solid waste management and energy conservation. Speaking about energy conservation, in addition to our initiatives which aids energy conservation, we have a special biogas plant. Right now, JetInLake, JetInKhaduruketa and JetInBlue are the only 3 JetIn hotels that have implemented this biogas project. And speaking about energy conservation, in addition to other initiatives which aids energy conservation, we have a special biogas plant. Right now, JetInLake, JetInKhaduruketa and JetInBlue are the only 3 JetIn hotels that have implemented this biogas project. Biogas is an already developed technology which we had already heard of. Initially, we had a small biogas system established which used human waste of the hotel storage plant to generate biogas. However, generating biogas utilizing human waste plus wet garbage was something we got to know and establish with the help of the biogas project in Sri Lanka. Since biogas goes with our environmental policy which JetWin strictly follows, it is our top management that influenced the decisions to establish this plant. Major benefits are: we easily get rid of our wet garbage in a safe manner and even human waste. Our daily disposal of kitchen wet garbage used for generating biogas reduces 25% of the LP gas required for cooking in the staff cafeteria, reducing and 5% reduction of cinnamon wood consumption through steam biomass boiler. We definitely advise other hotels to install a biogas unit. It not only get rid of wet garbage and human waste in a safe manner, but it also conserves energy and is an environment friendly method. Vartamane vayam palathi parivasa komisariswarya vidiyata weda karanawa. Mama kalin kuda karmaanta palath adhyakshawarya vidiyata inna kale mata aradhanayak labuna me nagara sabhavat jeevayu vyaputiyat ekathu vela janathakshana aayathanayat tawat people in need aayathanayat me වැඩසටහන ක්‍රියාත්මක කරනවා කියලා ඊට පස්සේ අපි මමත් මගේ බිනදත්තේ ප්‍රදර්ශනේ බලන්න ගියාම අපිට දැනගන්න ලැබුණා මේ ජීවායු නිෂ්පාදනය කරන්න පුළුවන් කසල භාවිතා කරලා කියලා දිරන කසල භාවිතා කරලා අපේ නව නිවස ඉදි කරමින් තිබුණු කාලේ තමයි මේ පණිවිඩය හම්බුනේ. ඉතින් අපි ඒකට භාවිතා කරන්න අදහස් කරලා අපි ඒ කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරලා අපේ නිවසේ ඉදි කිරීම කරා. ඒ අනුව අපි මේ දැන් අවුරුදු 2 විතර කාලයක් මේ ජීවායු භාවිතා කරමින් මේ අපේ කසල බැහැර කිරීමේ ප්‍රශ්නයත් විසඳගෙන අපි කටයුතු කරනවා. ඉතින් ඒ සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා ඒ කාර්යයට අපිට මඟ පෙන්වීම සම්බන්ධයෙන්. ඒ වගේම මම දැන්ට පරිවාස කොමසාරිස්වරයා විදියට වයම් පළාතේ අපි බාරේ ළමා නිවාස ගණනාවක් තියෙනවා. ඒයින් දෙකකට නිෂ්පාදනය කරන ජීවායු නිෂ්පාදනය කරන්න ඒ තාක්ෂණය භාවිතා කරලා අදහස් කරනවා. මේකේ මං හිතන්නේ හැම දිනාටම දෙන පණිවිඩය තමයි මේ ලංකාවේ තියෙන ප්‍රශ්නයක් මේ කසල බැහැර කිරීම. ඉතින් මේ කසල බැහැර කිරීමට හොඳම විසඳුමක් තමයි එක පැත්තකින් මේ ජීවායු තාක්ෂණය භාවිත නිෂ්පාදනය කරගැනීමේ තාක්ෂණය. ඉතින් මේක හැමෝටම කරන්න පුළුවන් නම් ලංකාවේ මේ කසල බැහැර කිරීමේ ප්‍රශ්නය බොහෝ දුරට විසඳෙනවා කියන එක මට කියන්න පුළුවන්. විශේෂයෙන් මේ නාගරිකව ජීවත් වෙන පිරිසට ලොකු ප්‍රශ්නයක් දිරන අපද්‍රව්‍ය බැහැර කිරීම. ඒකෙන් තමන්ට සම්පතක් විදිහට ඒක පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් කියලා මම හිතනවා. ඒක රටටත් ලොකු ඉතිරියක්, ඒකම පරිසරයටත් ලොකු යහපතක් කියලා.
පළමුවෙන්ම ජනතාක්ෂණ ආයතනයත් පින් ආයතනයත් පළාත් පහක ක්‍රියාත්මක කරන ජීවවායු තාක්ෂණය පිළිබඳ පළාත් කමිටු පහ එකතු වෙලා එක කමිටුවක් හැටියට නැත්නම් එක සංගමයක් හැටියට මේක ස්ථාපිත කරන්න ප්‍රධාන වශයෙන් මූලික අරමුණ උනේ මේ පිළිබඳ තිබෙන යම් යම් නිලධාරීන්ගේ තිබෙන අත්දැකීම් පිළිබඳ හුවමාරු කරගන්න එවැනි සංසදයක් ඇති කිරීම ඉතාමත්ම අවශ්‍යයි මොකද අපි මේ ජීවවායු තාක්ෂණය ප්‍රචලිත කිරීමේදී ඒ පළාත්වල තිබෙන අත්දැකීම් හුවමාරු කර ගැනීම තුළින් අපට පුළුවන් වෙනවා අනාගතයේදී ඉතා ශක්තිමත් වැඩපිළිවෙලක් පළාත් මට්ටමින් ක්‍රියාත්මක කරන්නත් ඒ වගේම මේ පළාත් සංසදය හරහා ජාතික මට්ටමට ලොකු බලපෑමක් කරන්න පුළුවන්කම තිබෙනවා ජීවවායු තාක්ෂණය විශේෂයෙන්ම විකල්ප බලශක්තියක් හැටියට විතරක් නෙවෙයි විශේෂයෙන්ම පළාත් පාලන ආයතනවල තිබෙන ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ඒ වගේම විශේෂයෙන්ම මේහි තිබෙන අනෙකුත් ප්‍රතිලාභ පිළිබඳ මහජනතාවට දැනුවත් කිරීමේදී මෙවැනි පළාත් සංසදයක පළාත් පහ එකතු වෙලා ඇති කරගන්න සංවිධානයක අවශ්‍යතාවය ඉතාමත්ම වැදගත් වෙනවා කියන එක සඳහන් කරන්න පුළුවන්. වයඹ පළාත තුල මම හිතන්නේ අද දවසෙත් හෙට දවසෙත් යම් ස්ථාන කීපයක් නිරීක්ෂණය කරනවා. එහි තිබෙන සුභවාදී තත්ත්වයන් අනෙක් පළාත්වලට අපට අධ්‍යයනය කිරීමට පුළුවන්කමක් ලැබීම තුළ පළාත් අතර මම හිතනවා මේ යහපත් කාරණා පිළිබඳ මේ ශාස්ත්‍රයේ තිබෙන අපට පුළුවන් වෙනවා තවදුරටත් අනෙකුත් පළාත් ටිකේ ව්‍යාප්ත කරන්න පුළුවන් වෙන වැඩපිළිවෙලකට මෙහි තිබෙන අත්දැකීම් එක්ක ඉදිරියට යන්න. අතරම පහුගිය අවුරුදු කීපය තුළ ජනතාක්ෂණ ආයතනය සහ පීපල් ඉනිඩ් ආයතන දෙක එකතු වෙලා අපි ජීව වායු ප්‍රවර්ධනයට සම්බන්ධ විවිධ ආයතන එකතු වෙලා අපි හදාගත්තු කමිටුව හරහා මේ කටයුත්ත කිරීම සඳහා අවශ්‍ය කරන ඉදිකිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම සඳහා විවිධ පුහුණු වැඩසටහන් පැවැත්තුවා. ඒ තුළින් මම හිතනවා පෙදරේරු මහතුන් වැඩි ප්‍රමාණයක් මේ තුළින් අපිට නිර්මාණය කරන්න ලැබීම තුළින් මේ ජීවාව ඒකක ඉදිකිරීම සඳහා අවශ්‍ය කරන දායකත්වය ගොඩක් අපිට ලබා දෙන්න පුළුවන් වුණා. පළාත් සභාව විසින් සැලැස්මක් සකස් කරගෙන තියෙනවා. ඒ සැලැස්ම හරහා විශේෂයෙන්ම පළාත් පාලන ආයතන සම්බන්ධ කරගෙන පළාත් සභාවෙන් සහ මධ්‍යම රජයෙන් අරමුදල් සපයාගෙන මේ කටයුත්ත ඉස්සරහට කරන්න අවශ්‍ය කරන මූලික කටයුතු සකස් කරගෙන තියෙනවා. අපි විශ්වාස කරනවා අය තුළින් යම් කිසි මට්ටමකට මේක ප්‍රතිසන්ත කරන්න පුළුවන් වෙයි කියලා. පුංචි කාරණයක් මම කියන්න කැමතියි. අපි ජීවවායු ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ගත්තහම අපි මේක ආර්ථික වශයෙන් හිතීම ඇත්තටම වඩා සුදුසු වන්නේ නැහැ. අපි ආර්ථිකයේ මුදල් කියලා ගත්තොත් එහෙම, ඒ වගේම පරිසරය හුස්ම ගන්න එක කියලා ගත්තොත් එහෙම, අපි ළඟ තියෙන මුදල් අපිට හුස්ම ගන්න නැතුව ගණන් කරන්න පුළුවන් නම් මම හිතන්නේ මේ ගැන අපිට අදහසක් ගන්න පුළුවන්. අපිට එහෙම බෑ. නිසා මේ ජීවවායු ඒකක නිෂ්පාදනය ආර්ථික වශයෙන් වාසිසහගත විදිහට හිතන්නේ නැතුව පාරිසරික වශයෙන් මේක කියන අවශ්‍යතාවය සැලකිලට අරන් ඉස්සරහට යන කල්පනා කරනවා නම් මම හිතන්නේ අපිට ඉදිරියේදී මේක මීට වඩා හොඳින් ප්‍රචාරිත කරන්න පුළුවන් කියන අදහස තියෙනවා. දකුණු පළාත් සංවර්ධන අධිකාරිය බොහොම කාලයක් තිස්සේ ජීවවායු තාක්ෂණයේ පිළිබඳව දකුණු පළාතේ ක්‍රියාත්මක වෙනවා. ඒකෙදී මීට අවුරුදු 3කට විතර ඉස්සෙල්ලා ජනතාක්ෂණ ආයතනයත් පීපල් ඉන් නීඩ් ආයතනයත් දකුණු පළාතට ආවා. එතුමාලා ඇවිල්ලා අපිත් එක්ක සාකච්ඡා කරා මේ ජීවවායු තාක්ෂණය පළාත් තුර හඳුන්වා දීම ප්‍රචලිත කිරීම පිළිබඳව. ඒකෙදී අපි මූලික එකඟතාවයන් ගානකට ආව මේ ආයතනත් එක්ක. ඒක අනුව අපිට පුළුවන් වුණා අපිට මූලික වශයෙන් මූණ දීලා තියෙච්ච ප්‍රශ්න විශාල ප්‍රමාණයක් විසඳ ගන්න. විශේෂයෙන්ම අපි ජීවවායු තාක්ෂණය ඉදිකිරීම් කටයුතු වල නියැලලා හිටියත් ආයතනයක් විදිහට අපිට තිබුණ ලොකු ප්‍රශ්නයක් තමයි අපිත් එක්ක වැඩ කරපු පිරිස පුහුණු කරගන්න එක, ඒ අය සඳහා සහතික පත්‍ර ලබා දෙන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව. ඒකෙදි අපිට විශේෂයෙන්ම ජනතාක්ෂණ ආයතනය, ඒ වගේම පීපල් ඉන් නීඩ් ආයතනය මැදිහත් වෙලා අපේ මේසන්වරු පුහුණු කිරීම වැඩසටහන ක්‍රියාත්මක කරා. ඒකෙන් අපිට පුළුවන් වුණා ඒ අය සඳහා සහතිකයක් ලබා දීලා විධිමත් පුහුණුවක් ලබා දීලා ඒ අයව පළාතේ ජීවවායු තාක්ෂණය දියුණු කරන්න යොදා ගන්න. අත් දවස වෙනකොට ඒ අය ඉතා සාර්ථකව ඒ කටයුත්තේ නියැලෙනවා. ඒ වගේම අපි අය අධීක්ෂණය කරනවා, ඒ අය ඉතා හොඳින් ඒ කටයුත්තේ යෙදෙනවා.
ඒකට අපිට මූලිකවම දායකත්වය ලැබුණේ අතරම අපේ පලාද තුල මේ අය පුහුණු කිරීමේ ක්‍රමවේදයක් සකස් වෙලා තිබුණේ නැහැ. ඒ තාක්ෂණික දැනුම හා ශිල්පීය දැනුම අපිට ලබා දුන්නේ මේ ආයතන දෙක. දැන් මේ මේ පුහුණුවත් එක්කම මේ මේ මේසන් වරුන්ගේ ලොකු උනන්දුවක් ඇති වුණා. සහ ඒ වගේම නොයෙකුත් ආකාරයෙන් ගොඩනැගිච්ච බොහෝ ජීවාව ඒකක තිබුණ අතහැර දාලා අපිට පුළුවන් වුණා ඒ අයත් එක්ක සාකච්ඡා කරලා ඒවා නැවත ක්‍රියාත්මක කරන්න. ඒ වගේම අලුතෙන් ජීවාව ඒකක හඳුන්වා දෙන්න. විශේෂයෙන්ම අපි අධිකාරියක් විදිහට ව්‍යාපාරික අරමුණක ඇතුවයි ක්‍රියාත්මක වෙන්නේ. මේ සබ්සිඩි එකක් දීලා ඒකක නිර්මාණය කරන තැන තමයි හිටියේ. නමුත් අපි මේකේ අලුත් පැත්තක් දැක්කා. ඒක තමයි මේක ව්‍යාපාරික ක්ෂේත්‍රයට යොමු වෙලා ලාභ ලබන ඒ වගේම ජනතාවට වැඩි සේවයක් කරන්න පුළුවන් තැනකට මේ ගෙනියන්න පුළුවන් කියන කාරණේ. ඒ අනුව අපි ප්‍රදේශයේ බැංකුත් එක්ක සාකච්ඡා කරා. බැංකුලින් අපිට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ඒක අනුව අපි හෝටල් ක්ෂේත්‍රයට ඒ වගේම නොයෙකුත් කර්මාන්ත සඳහා මේ වෙනකොට මේ ජීවායුවක හඳුන්වා දීම සිද්ධ කරලා තියෙනවා. ඒකෙන් පළාතේ මෙච්චර දවසක් මතයක් තිබුණා ග්‍රාමීය ජනතාවට ඒ වගේම ඔය විශේෂයෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රයට විතරයි ජීවායුවක ක්‍රියාත්මක වෙන්නේ කියලා. නමුත් ඊට වැඩිය වෙනස් ආකල්පයකින් අපිට කටයුතු කරන්න පුළුවන් වුණා. ඒකම ඇත්තටම නාගරිකව විශේෂයෙන් ගාල්ල නගරයේ ජීවත් වෙන ජනතාවට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි තමන්ගේ කසල බැහැර කිරීමේ ක්‍රියාවලිය. එය පවා අද ඉතා උනන්දුවෙන් මේකට යොමු වෙනවා තමන්ගේ ගෙදෙට්ට අදාළ මේ ජීවායු ඒකකයක් නිර්මාණය කරගන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපේ නගරයෙන් පිටට ගියාට පස්සේ හුඟක් ඉන්නේ කෘෂිකාර්මික බෝගොල්ල නියල නැහැ. දැන් උදාහරණයක් ගත්තාම තේ කර්මාන්තේ බහුල ප්‍රදේශයක්. ඒතකොට ඒ අයටත් මේ ස්ලරි එක කියන්නේ මේ පොහොර පාවිච්චි කරලා තමන්ගේ වගාවන් වැඩි දියුණු කරගන්න අවස්ථාව හදා දෙන්න පුළුවන් කියන වටපිටාව අදහස ඒ අයට අපිට දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා අද දවසේ අපිට ලොකු ඉල්ලුමක් තියෙනවා ජීවායු ඒකක නිර්මාණය කිරීම සඳහා. විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ දැන් අපි මේ මේසන් වරුන් පුහුණු කිරීමෙන් නැවතුන්නේ. ඒ වගේම මේක ප්‍රවර්ධනය කරන්න නිලධාරීන් කණ්ඩායමක් අපි පුහුණු කරා. ඒ වගේම අපි ස්ටීරින් කමිටිය එකක් හැදුවා මුළු පළාතේ සියලුම ප්‍රධාන නිලධාරීන් එක්කව කරගෙන ගරු ප්‍රධාන අමතුමත් මුල් කරගෙන ඒ ස්ටීරින් කමිටිය එක අනුව පුහුණු කරපු නිලධාරීන් එක්ක අපිට පුළුවන් වුණා ඉතිහාසයේ ප්‍රථම වතාවට පළාතේ සියලුම තාක්ෂණ නිලධාරීන්ව ජීවායු ඒකක නිර්මාණය කරන්න පුහුණු කරන්න. ඒක තමයි අපි ලබපු ලොකුම ජයග්‍රහණය. දැන් අපේ අනාගත බලාපොරොත්තුව තමයි අලුත් නිර්මාණයක් ගෘහ නිර්මාණයක් හෝ ගොඩනැගිල්ලක් ඉදිරි කරනකොට ඒකටම ඒකෙම තවත් එක් කොටසක් විදිහට ජීවායු ඒකක නිර්මාණය කර ගැනීම දක්වා ජනතාව මේ ගමනේ ඉදිරියට ගෙන යාම තමයි අපේ අරමුණ. ඒ වගේම අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා මේ කාලයෙන් අනතුරුව මේ ජනතාක්ෂණ ආයතනයත් people in need ආයතනත් එක්ක එකහුව වෙලා තවත් හොඳ යෝජනා ගණනාවක් ක්‍රියාත්මක කරන්න. ඒ අනුව ඉදිරි දිනයක තියෙනවා අපේ පළාතම නියෝජනය කරන විශාල ප්‍රදර්ශනයක් ගාල කේන්ද්‍ර කරගෙන ජීවායු තාක්ෂණය හඳුන්වා දීම සහ ඒකට දායක වුණු පිරිස්ගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් පවත්වනවා. ඒ ප්‍රදර්ශනයෙන් අනතුරුව අපි බලාපොරොත්තු වෙනවා මේකේ තවත් එහාට ගිහිල්ලා වේස් වෝටර් මැනේජ්මන්ට් ඒ වගේම සෝලා පවර් ඒ වගේ පැත්තටත් මේ ජනතාව නැඹුරු කරගන්න. ඉතින් අද දවසේ ලොකු උනන්දුවක් අපේ පළාතේ තියෙනවා ජීවායු ඒකක ඉදිකිරීම පිළිබඳව. ඇත්තටම දැනට කසල කළමනාකරණයේ කසල ප්‍රශ්නය අපි 70 80 දශකවලට වැඩිය මේ වෙනකොට විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒක දැනට ජාතික ප්‍රශ්නයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ කියන්නේ මිනිසාගේ විනාශය කරා යන තත්ත්වයකට අවිල්ලා තියෙනවා මේ ප්‍රශ්නේ. ඒ නිසා තමයි ඇත්තටම මේ ප්‍රශ්නෙට විසඳුම් විදිහට කසල කළමනාකරණය යටතේ විවිධ ආයතන විවිධ සංවිධාන රාජ්‍ය ආයතන අමාත්‍යංශ වගේ දේවල් විවිධ උපායශීලී ක්‍රම භාවිත කරනවා. එක පැත්තකින් මේ සම්බන්ධයෙන් කසල කළමනාකරණය යටතේ කොම්පෝස්ට් නිෂ්පාදනය කරන්න උත්සාහ කරනවා. තව පැත්තකින් කසල දහනය කරලා පාලනය කරන්න උත්සාහ කරනවා. ඒ යටතේ තමා මෙම ව්‍යාපෘතිය අපේ මධ්‍යම පළාතටත් සම්බන්ධ කරගෙන බයෝගෑස් නිෂ්පාදනය කරලා ඒකෙන් බලශක්තියකුත් උපදවලා කසල කළමනාකරණය මේක උපයෝගී කරගන්න උත්සාහ කරේ. මේ අර්ථයේ විශේෂයෙන් කියන්න තියෙන්නේ අපිට මේ ජනතාක්ෂණ ආයතනයත් people in need ආයතනයත් දෙකේ සහයෝගය ඇතුව තමයි මේ ව්‍යාපෘතිය මධ්‍යම පළාතට අපි සහසම්බන්ධ කරගත්තේ. අතරම පළාතක් විදිහට අපි විශේෂයෙන් මධ්‍යම පළාතේ මේක නියම ව්‍යාපෘතියක් විදිහට මහනුවර මහනගර සභාවට තමයි පළමුවෙන්ම අපි සම්බන්ධ කරගත්තේ. මොකද කොළඹ මහනගර සභාවෙන් පස්සේ ලංකාවේ තියෙන විශාලතම මහනගර සභාව තමයි මහනුවර මහනගර සභාව. මේ යටතේ දවසකට ජනනය වන කසල ප්‍රමාණය ටොන් 150 200 අතර ප්‍රමාණයක් වෙනවා.
විශේෂයෙන් අනිත් ලංකාවේ අනිත් දිස්ත්‍රික්ක ගත්තාම කොළඹට විතරයි මේ ප්‍රශ්නේ දෙවෙනි වෙන්නේ මහනුවර විශේෂිත ගැටලු කීපයක් තියෙනවා විශේෂයෙන් වර්ෂාව වැඩි වර්ෂාපතනයක් තියෙන දිස්ත්‍රික්කයක් තව පැත්තකින් විශාල ජනගහනයක් ඉන්න ප්‍රදේශයක් ඒ වගේම මේ ප්‍රදේශයේ නිතර තෙතමනය නිසා කසලවලත් තෙතමන ගතිය වැඩි ඇත්තටම ඒ නිසා මේක පාලනය කිරීමේ විශාල ගැටලුවක් තියෙනවා අපිට ඒ නිසා තමයි මහනුවර මහනගර සභාව අපි මේ සඳහා සහසම්බන්ධ කරගත්තේ අපි දැනට මේ යටතේ මහනුවර මහනගර සභාව යටතේ විශේෂයෙන් මේ ව්‍යාප්ති හඳුනාගත්තට පස්සේ අපි ටාගට් ගෲප් එක විදිහට ඉලක්කගත කණ්ඩායම විදිහට ප්‍රධාන වශයෙන් යොදාගත්තේ හෝටල් මේ යටතේ හෝටල් කීපයක් අපි දැනට නියම ව්‍යාපෘතියක් විදිහට ක්‍රියාත්මක කරලා තියෙනවා විශේෂයෙන් ගැටඹේ තියෙනවා ඕක්ට්‍රේ හෝටලය දැනට ඒකේ කිලෝ 500ක විතර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න අපේක්ෂා කරලා තියෙනවා දැනට ඉදිරි කිරීම කරගෙන යනවා ඒ අරෙන්ඩ මහනුවර නගරයට ඉතාම ආසන්නව තියෙනවා සේනානි කියලා හෝටලයක් ඒ හෝටලෙත් ඒ වගේ ව්‍යාපෘතියක් යනවා ඉදිරියේදී වත්තේගම ප්‍රදේශයේ තියෙන හුන්නස් පර්ස් හෝටලය ඒ හෝටලයත් මේකට සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා ඊළඟට මේ ව්‍යාපෘතිය යටතේ ලැබුණ දැනුම ප්‍රයෝගික කරගෙන අපි මහනුවර සිටඩෙල් හෝටලයට අවශ්‍ය උපදෙස් දුන්නා ඒ උපදෙස් මත එම හෝටලෙ මගින් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරලා දැනට ඉතාම සාර්ථක අන්දමින් දැනට පවත්වාගෙන යනවා කසල කළමනාකරණය සම්බන්ධයෙන් ඇත්තටම රටක් විදිහට ජාතියක් විදිහට විශේෂයෙන් ඇති වෙලා තියෙන මේ තර්ජනීය හමුවේ රටේ නායකයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමත් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා තියෙන අවධියක මේ වාගේ රාජ්‍ය නොවන සංවිධාන විදේශ ආයතන හා සම්බන්ධ කරගෙන මේ ගන්නා උත්සාහය මම ඉතාමත් මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයා විදිහට ඉතාමත් අගය කරනවා මේ වාගේ ව්‍යාපෘති වලට සහසම්බන්ධ වීමට ලැබීම සම්බන්ධයෙන් regarding this garbage problem in Sri Lanka western province faced a severe problem comparing other provinces So therefore, basically, we have introduced different technological options to address garbage problem. So biogas, we are promoting biogas as one of the technical options. So that is the main reason that we have formed a provincial biogas program. Apart from that, as a country, now we have endorsed the protocol of climate change mitigation.